සුබ දවසක් ප්‍රිය විද්‍යාර්ථීනි ඔබ සියලු දෙනා ඉතා සාදරයෙන් කැලණි බාහිර උපාධි ආයතනයේ YouTube channel එකට අපි පිළිගන්නවා මේ වන විට පවතින තත්ත්වයේ හමුවේ YouTube තාක්ෂණයේ හරහා අපි ඔබට දේශන ගේන්නට බලාපොරොත්තු වෙනවා එතනදී විශේෂයෙන් සඳහන් කරන්නට ඕනේ මේ තාක්ෂණය තාමත් පාවිච්චි කරන්නේ නැතු භාවිතා කරන්නේ නැති දරුවෝ කොට්ටාසයක් ඉන්නවා අපි ඔවුන් අමතක කරන්නට හොඳ නැහැ එනිසා ඔබට හැකියාවක් තියෙනවා නම් channel එකට සම්බන්ධ වෙන්න ඒ සඳහා අවශ්‍ය මේ දවස්වල data package ඉතා සහනදායී ගාස්තු ක්‍රමයන් වලට යනවා ඉතින් ඒ නිසා ඒවට සම්බන්ධ වෙන්න කියන කාරණේ විශේෂයෙන් සඳහන් කරනවා ඒ වගේම යම් පාර්ශවයකට පුළුවන් කැලණි edu digizone facebook එකට හරි කැලණි බාහිර පාදිය ආයතනයේ youtube channel එකට හරි සම්බන්ධ වෙන්න පහසුකම් සකස් කරගන්නට කියන කාරණේ විශේෂයෙන් සඳහන් කරනවා යම් අයට ප්‍රායෝගික තත්ත්වයන් විශේෂයෙන්ම ඔන්ලයින් සඳහා ඒ තාක්ෂණයේ සම්බන්ධ කරගැනීමේ ගැටලු මතුවෙන්න පුළුවන් ඔබට හැකි කුමන හෝ ආකාරයකින් මේක අතහැරලා දානවට වඩා කුමන හෝ ආකාරයකින් සම්බන්ධ වෙන්නට කියන කාරණේ විශේෂයෙන් සඳහන් කරමින් අද දවසේ අපි අපිට ලැබිලා තියෙන විෂයන් ඒ ලැබෙන පිළිවෙලට ආනුව ගුරුවරු අපිට තොරතුරු එවන ආකාරය මත අද දවසේ විෂයන් කීපයක් YouTube channel එකට දාන්න බලාපොරොත්තු වෙනවා ඒව නරඹන්න ඒව නරඹලා සාස්ත්‍රීය දැනුම ලබා ගන්න කියන කාරණේ මම විශේෂයෙන් අවධානය යොමු කරනවා ඒ නිසා ඔබ මේ නව වෙනස් වීම් හමුවේ මේ ලෝකයේ පවතින මේ වසංගත තත්ත්වයන් හමුවේ මේ අධ්‍යාපන ක්‍රමයට යොමු වෙලා කිසියම් සාස්ත්‍රීය දැනුමක් ලබාගෙන රටට සමාජයට වැඩදායී උපාධිධාරියෙකු ලෙස සමාජගත වීම සඳහා අවශ්‍ය කාර්යභාරයන් සිදු කරන්න කියන කාරණේ විශේෂයෙන් සිහිපත් කරනවා දිවන මාසෙ සුන්ගේ 2025 පේපර් එකේ ප්‍රධානතම මාතෘකාවක් වන අක්බර් අධිරාජ්‍යය පිළිබඳව අවබෝධයක් අපි ලබා ගමු. ඊට විශේෂයෙන්ම අක්බර්ගේ ළමා කාලය පිළිබඳව අද දිනේදී යම්කිසි අවබෝධයක් ලබා දුන්න බනවා. විශේෂයෙන් ඉන්දියාවේ පැවති අස්ථාවර දේශපාලන වාතාවරණය හමුවේ 1526 පමණ වන විට සහිරුද්දීන් බාබුර් නම් මොගල් පාලකයාට අවස්ථාව ලැබෙනවා උතුරු ඉන්දියාවට පැමිණ උතුරු ඉන්දියාවෙහි මොගල් බලය ව්‍යාප්ත කිරීමට 1526 පැමිණි බාබුර් ඔහු සමත් වෙනවා 1530 පමණ වන විට සමස්ත උතුරු ඉන්දියාව පුරාම මොගල් බලය ව්‍යාප්ත කරලා ඒ පාලකයා බවට පත් වීම. නමුත් හදිසියේදී බාබුර් මිය පරලෝ යාම නිසා 1530 දී මොගල් පාලකයා බවට පත්වන්නේ ඔහුගේ පුත්‍රයා වූ හුමායුන් නැමැත්තයි. හුමායුන් නැමැති මොගල් පාලකයා දක්ෂ පුද්ගලයෙකු වුවද ඔහුගේ පැවති යම් යම් දුර්වලතාවයන් නිසා සිය පියා විසින් උතුරු ඉන්දියාවෙහි ඇති කළ මොගල් අධිරාජ්‍ය ආරක්ෂා කර ගැනීමට ඔහුට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. විශේෂයෙන්ම 1530-40 දී පමණ හුමායුන්ට සිදුවෙනවා ෂේර්ෂා කාන් නම් අෆ්ගන් පාලකයාගේ ආක්‍රමණය හමුවේ උතුරු ඉන්දියාව අතහැර දාලා ඉන්දියාවෙන් පලා යාමට පවා එහිදී සිදුවෙන විශේෂ සිද්ධියක් හුමායුන්ට අතරමඟදී හමු වෙනවා හමිදා බානු බෙගම් නමින් හඳුන්වන ඉස්ලාම් තරුණියක් ඒ ඉස්ලාම් තරුණිය සමග ඇති කරගත් ආදර සම්බන්ධතාවයේ ප්‍රතිඵලයක් ලෙස දෙදෙනා විවාහවි 1542 දී කුඩා දරුවෙක් උපදිනවා. ඒ දරුවට මුලින්ම නම තබන්නේ බදුරුද්දීන්. පසු කාලෙදී මේ බදුරුද්දීන් කියන නාමය ජලාලුද්දීන් නමින් වෙනස් කරනු ලබනවා. මේට පසුව අපි අක්බර් කියන නාමයෙන් හඳුන්වන්නේ මේ 1542 දී හමිදා බානු බෙගම් සහ හුමායුන් යන ඒ පාලකයාට දාවුපන් පුත්‍රයයි. ඔහු අවසානයේදී විශේෂ 1556 දී ඉන්දියාවේ මොගල් පාලකයා බවට පත්වීමට පවා වාසනාව ලබනවා. එතුට ඉන්දියාව අතහැර පලා ගිය හුමායුන් පර්ෂියාවට ගිහිල්ලා ඒ පර්ෂියාවේ පාලකයා වූ සා තහමස් නැමැත්තාගේ උදව්පකාරය ඇතිව නැවත උත්සාහ කරනවා තමන්ගෙන් අහිමි වෙච්ච උතුරු ඉන්දියාවේ මොගල් බලය නැවත ඇති කිරීම සඳහා. ඒ සඳහා වූ සේනාවක් රැගෙන ඉන්දියාවට පැමිණියද පංජාබේදී 1556 දී
හදිසියේදී හුමායුන් මිය පරලෝ යාම නිසා මොගල් බලය ඉන්දියාවට ව්‍යාප්ත කිරීමට සුදුසු පාලකයෙක් නැති වෙනවා. ඒ අවස්ථාවේදී සිදුවෙන සුවිශේෂ සිද්ධියක් වන්නේ වයස අවුරුදු 13ක් ගැනි ළමා වයසේ සිටි ජලාලුද්දීන් හෙවත් අපි පසු කාලයේදී අක්බාර් යන අන්වර්ත නාමයෙන් හඳුන්වන ඒ කුඩා දරුවා මොගල් පාලකයා බවට පත් වීමයි. දුට ඒ ජලාලුද්දීන් නැත්නම් අපි අක්බාර් කියන වයස අවුරුදු 13ක් ගැනි කුඩා දරුවා මොගල් පාලකයා බවට පත් කිරීමට දැඩි විහිසක්ගෙන කටයුතු කරන්නේ බයිරාම් ඛාන් නමින් හඳුන්වන මුස්ලිම් පුද්ගලයෙක්මයි. තුහුමායුන් සමීපයේ සිටි ඉතාමත් දැඩි විශ්වාසවන්ත පුද්ගලයෙකු බයිරාම් ඛාන් අක්බාර් වනත ජලාලුද්දීන්ව මොගල් පාලකයා බවට පත් කරලා සිය පියා වූ හුමායුන්ගේ අරමුණු ඉටු කර ගැනීමට අවශ්‍ය සහයෝගය ලබා දෙනවා. ඒ අනුව අක්බාර් සමත් වෙනවා උතුරු ඉන්දියාවට පැමිණ 1556 පසුව සිය පියාගෙන් අහිමි වෙච්ච මොගල් රාජ්‍ය නැවත පිටුවීමට. තුට අක්බාර් මොගල් පාලකයා බවට පත්වුවද ඔහුට මුල් කාලයේ සිටම කුඩා වයසේ සිටි පුද්ගලයෙක් වූ නිසා අභියෝග රාශියකට මුහුණ දෙ සිදු වෙනවා. ඒ කියන්නේ විශේෂයෙන්ම අභ්‍යන්තර අභියෝගය විශේෂත්වයක් ගත්තා. දැන් සිදු වෙන මුලින්ම අක්බාර් කරන තමන්ට අභ්‍යන්තරව එල්ල වූ අභියෝග සියල්ලෙන් නිදහස් වීමට අවශ්‍ය පියවර ගොනු ලබනවා. එහිදී මුලින්ම තමන් රජබවට පත් කිරීමට දැඩි විහිසක්ගෙන ක්‍රියා කළ බයිරාම් ඛාන් නැමැත්තාගෙන් නිදහස් වීමට අක්බාර් කටයුතු කරනවා. තුට බයිරාම් ඛාන් දැඩි අක්බාර් හිතවාදී පුද්ගලයෙක් වූද පරිපාලන තන්ත්‍රයේදී තමන්ට අවශ්‍යාකාරයෙන් අක්බාර් මෙහෙවීමට බයිරාම් ඛාන් කටයුතු කරනවා. ඒ සඳහා අක්බාර් නැත්නම් ජලාලුද්දීන් කියන නමින් හඳුන්වන පාලකයා එතරම් කමැත්තක් දක්වන්නේ නැහැ. දැන් මොකද අක්බාර් සිදු කරන්නේ? උත්සාහ කරනවා කුමන හෝ ආකාරයකින් බයිරාම් ඛාන්ගෙන් නැත්නම් බලපෑමෙන් නිදහස් වීම සඳහා. ඒ සඳහා විශේෂයෙන්ම බයිරාම් ඛාන් මොකද කරන්නේ? රාජ්‍ය පරිපාලන තන්ත්‍රයේට තමාට වැඩි වශයෙන් තමාට නම්චීනී පුද්ගලයන් පත් කරගන්න කටයුතු කරන අතර තමන්ට අවශ්‍ය ආකාරයෙන් නීති පවා ක්‍රියාත්මක කිරීමට කටයුතු කළා. නිසා අක්බාර්ගේ උපක්‍රමශීලීව උත්සාහ කරනවා බයිරාම් ඛාන්ව මක්කම වන්දනාමි පිටත් කරලා ඔහුගේ බලපෑමෙන් නිදහස් වීම සඳහා. නමුත් මුලින්ම බයිරාම් ඛාන් කැමති වෙන්නේ නැහැ අක්බාර් යෝජනාවට. අවසානයේ අක්බාර් සමග යම් කිසි ආකාරයක ආරවුලක් පවා ඇති කර ගැනීමට බයිරාම් ඛාන් කටයුතු කරනවා. නමුත් අවසානයේදී අක්බාර් සමත් වෙනවා බයිරාම් ඛාන්ව යටත් කරලා ඔහුව මක්කම වන්දනාමිහි පිටත් කිරීමට. හැබැයි නමුත් බයිරාම් ඛාන්ට මක්කම වන්දනාමිහි යාමට සිදුවන්නේ නැහැ. අතරමඟදී ඇෆ්ගන් නිස්ථානයේදී ඔහු හදිසියේ සතුරු කණ්ඩායමක ප්‍රහාරයකට හසුව මේ පරලෝ යනවා. ඒ අනුව අවස්ථාව ලැබෙනවා අක්බාර්ට බයිරාම් ඛාන්ගේ බලපෑමෙන් මුළුමනින්ම නිදහස් වීමට. ඉන් අනතුරුව අක්බාර්ට අභ්‍යන්තර වශයෙන් එළිවිච්ච ප්‍රධාන අභියෝගයක් තමයි හමිදා බානු බෙගම් තම මව වුණාට වැඩි වශයෙන් අක්බාර් ආදරය කරේ හැදිවැඩුණේ මාහම් මනගා නම් සුළු මවට කුඩම්මා සමග. ඒ අනුව මාහම් මනගා සහ ඇගේ පුත්‍රයා වූ ආදම් ඛාන් ඒ දෙදෙනත් අක්බාර්ට විශාල අභියෝගයක් එල්ල කළා. මුල් කාලෙදී අක්බාර් මාහම් මනගාගේ උපදෙස්වලට දැඩි නම්මශීලීත්වයක් දැක්වුවද පසු කාලෙදී අක්බාර්ට තේරුණා මාහම් මනගා උත්සාහ කරන්නේ සිය පුත්‍රයා වූ ආදම් ඛාන්ගේ යහපත සඳහා බව. ඒ අනුව අක්බාර් අතින් ආදම් ඛාන්ව මිය පරලෝ යාම නිසා අක්බාර්ට අවස්ථාව ලැබෙනවා ආදම් ඛාන්ගෙන් මුළුමනින් නිදහස් වෙන්න. ආදම් ඛාන් මිය පරලෝ යාමෙන් පසුව තම සුළු මව වූ මාහම් මනගා ප්‍රෝගාතුරුව දැඩි ශෝකයෙන් මිය යනවා. ඒ අනුව අපි මුලින්ම බදරුද්දීන් හෙවත් නැත ජලාල් ඛාන් වශයෙන්ද පසු කාලයේදී ඊළඟට අපි අන්වරත නාමයෙන් හඳුන්වන්නේ අක්බාර් කියන ඒ මොගල් පාලකට අවස්ථාව ලැබෙනවා. 1562 පමණ වන විට තමන්ට එන්න විච්ච අභ්‍යන්තර අභියෝග සියල්ලම යටපත් කරලා ස්වාධීන මොගල් පාලකයෙක් බවට පත් වීමට. ඉන්පසු සමත් වෙනවා
උතුරු ඉන්දියා පමණක් නොව සමස්ත ඉන්දියාවේම මොගල් බලය ව්‍යාප්ත කරලා ඉන්දියාවේ පළමු මොගල් අධිරාජ්‍ය බවට පත්වීම සඳහා සුට අක්බර් කියන්නේ ශ්‍රේෂ්ඨ පාලකයෙක් අපි ඉතිරි කොටසින් කතා කරමු අක්බර් කොහොමද උතුරු ඉන්දියාව තුළ සිය බල ව්‍යාප්තිය සිදු කළේ කියලා හරි ස්තුතියි